අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රංජන් රාමනායක මහතාට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ නඩු දෙකක් අද ශ්‍රේෂ්ඨ අධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කමුවේ කැඳවනු ලැබුවා. මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර දාබරු මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දන්වා සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයෙන් පිටපතක් ලබාගෙන එය අධ්‍යයනය කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලන ලෙසයි. යනුව නඩුව නැවත ජූනි මාස 4 වෙනිදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨ අධිකරණය එදිනට මේ පිළිබඳ වැඩිදුර කරුණු දක්වන බෙන්ද පාර්ශ්ව කරුවන්ට නියම කළා. ඉතාම නිර්භීතව වෙන්න පුළුවන් අනතුරු දැක දැක එතුමා ඇති සැටියෙන් කියනවා. එතුමා දකින විදියට මේ මාමාට නැති ධෛර්යයක් මේ බෑනාට තියෙනවා. ඒක ගැන මම ඇත්තටම ආඩම්බර. ගරු අධිකරණයට යම්කිසි සතුටක් ස්වයං වින්දනයක් තියෙනවනම් මාව හිරේ දාලා ඉවරයක් කරගන්න මම බොහොම කැමැත්තෙන් යනවා. මොකද මම ඇත්ත කියලා තමයි හිරයන්න කියලා ජනතාව වෙනුවෙන් හිරයන්න ඕනලා කියලා ඇස්සි. මම කිව්ව දේවල් එකක්වත් මං ඉල්ලාස් කරගන්නෙත් නැහැ. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් කරලා තිබුණා අධිකරණය පහර ගැසීම තමයි ඔබතුමාව යොදාගෙන කරන්නේ. මම දන්න විදිහට ගෞරවනීය අධිකරණයට වැඩියෙන්ම අපහාස කළ පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ මහ හිටපු ජනාධිපතිතුමා. එතුමා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තෙල් මිල පහත දාන්න කියලා නියෝගයක් දෙද්දි ඒක දාපු හිටපු එකම ජනාධිපතිවරයා. ඒ වගේම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ගහලා එළිව්වේ. එතුමා මට අද කියනවා මම අපහාස කළාලු. එතුමා මොකෙන්ද දන්නේ කතා කරන්නේ. අගවිනිසුරුවරියගේ ගේ ඉස්සරහා පිට කිරිබත් තිබුවා. තමුන්ගේ මැර පාතාලේ ගෝලියවල රත්ඤ්ඤ පත්තු කළා. ඉතින් මේ ලංකාවේ මිනිස්සු මැරලා ඉපදුන්නේ නැහැ. එතුමා තමයි ලොකුම අපහාස කළේ උසාවියට විනිසුරුවරයන්ට සහ නීතිඥයන්ට.